සිහිනගිනින කුමාරියේ ටෙලි නාට්‍ය නර්බන රසිකයෝ දන්නවා ජගත් මේ දවස්වල ඉන්නේ දැඩි අසරණ තත්වයකට පත් වෙලා කියලා. ඒකට ලොකුම හේතුව වෙලා තියෙන්නේ චාල්ස් ලොකු මහත්තයාගේ නෙල්ලවන බලපෑම. චාල්ස් ලොකු මහත්තයා අවුරුදු 20කට පස්සේ බංගලාවට ආවේ ජගත්ට සියලුම දේපළවල අයිතිය පවරන්න උනත් මේ වෙද්දි ජගත්ව නැවත විවාහ කරවන්න චාල්ස් උනන්දු වෙනවා කියලා අපි දන්නවා. ජගත්ගේ පළමු විවාහයේ බිරිඳ සාගරීට චාල්ස් ලොකු මහත්තයා කැමැත්තක් දැක්වුවේ නැහැ. ජගත් පළමු විවාහය කරගත්තේ තමන්ගේ තනි කැමැත්තට. දෙවැනි වතාවටත් ජගත් තමන්ගේ ඩැඩීට විරුද්ධ වේවිද? චාල්ස් ලොකු මහත්තයා උත්සාහ කරන්නේ තමන්ගේ තරාතිරමට ගැළපෙන බිරිඳක් ජගත්ට හොයලා දෙන්න. ඒත් ජගත්ට ඕන තමන්ගේ දරුවන්ව ආදරෙන් බලාගන්න අම්මා කෙනෙක් මිසක් තමන්ට බිරිඳක් නෙමෙයි. කොහොම වුණත් ටානියාව විවාහ කරගන්න කියලා චාල්ස් ලොකු මහත්තයාගෙන් ජගත් තාමර දැඩි බලපෑම් ඉල්ල වෙනවා. මුල් කාලෙදි ජගත් තාම චාල්ස් ලොකු මහත්තයාගේ කීමට හිස පාත් කරගෙන හිටියත් තමන්ගේ දරුව ගැන හිතලා මේ අවස්ථාවෙත් නිවැරදි තීරණයක් ගන්න ජගත් උත්සාහ කරනවා. දරුවන්ගේ හිතේ වගේම තමන්ගේ හිතේ තියෙන සත්සරණි කියලා ඍජුවම චාල්ස් ලොකු මහත්තයාට කියන්න ජගත් තීරණය කරනවා. කොහොම වුණත් ලොකු හාමුගේ කැමැත්ත නම් මුලින්ම ලබා ගන්න ජගත් හාමුට හැකියාව නොලැබුණත් පසු කාලෙදි ජගත් සත්සරණි විවාහයට චාල්ස් ලොකු හාමුත් ආශිර්වාද කරාවි කියලා අපිට හිතන්න පුළුවන්.